මෙම අර්බුදකාරී කොරෝනා තත්ත්වය හමු වී වොද දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම කඩිනමින් හිඟයකින් තොරව පොහොර නිකුත් කරන ලෙස පොහොර නිෂ්පාදන හා සැපයුම් රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය නීතිච මොහන් ප්‍රියදර්ශන සිල්ලා මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව පොහොර බෙදා හැරීමේ විධිමත් බව පරීක්ෂා කිරීම සඳහා පසු විපරම් ඒකකයක්ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබෙනවා. කාබනික පොහොර දිවිනේ ව්‍යාප්ත කොට රසායනික පොහොර භාවිතය අවම කිරීම නව රජයේ ප්‍රතිපත්තිය වී තිබෙනවා. ඒ අනුව එම ඉලක්කය ළඟා කර ගැනීමෙන් පසු රසායනික පොහොර ආනයනය අවම කරන අතර දේශීය යාන්ත්‍රණයක් ඔස්සේ රටට අවශ්‍ය පොහොර රට තුලම නිෂ්පාදනය කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ. පීතාමත්ම සන්තෝෂයෙන් කියන්න කැමැති පොහොර අපි බලාපොරොත්තු වෙච්ච ආකාරයට යම් යම් ප්‍රවාහන ප්‍රශ්න තිබුණත් අද අපිට ලැබිලා තියෙනවා. මෙතන මේ වෙලාවේ පොහොර මෙට්‍රික් ටොන් 60000ක ප්‍රමාණයක් ගොඩ බෑමේ කටයුතු සිද්ධ වෙනවා. එතකොට මේ අවස්ථාවේ පටන් මේ පොහොර ලංකාවේ හැම දෙසකටම බෙදා හැරීමේ ජාලය අපි සකස් කරලා තියෙනවා. විශේෂයෙන් වීගෝවියන් සඳහා වූ පොහොර සමාගම් දෙක විසින් බෙදා හැරීමේ ජාලය සකස් කරලා තියෙනවා. අනිකුත් සමාගම් ඒ බෙදා හැරීම් ජාල හරහා අනිකුත් භෝග සඳහා වූ අවශ්‍ය පොහොර ප්‍රමාණයන් බෙදා හැරීමේ කටයුතු අපි ඉතාමත් සැලසුම් සහගත ආකාරයට සකස් කරලා තියෙනවා. මේ මොහොතේ පටන් ඉදිරියට මේ පොහොර දිවයිනේ සෑම ප්‍රදේශයකටම බෙදා හැරීමේ කටයුතු අපි සිද්ධ කරනවා. අත ඉදිරි දවස් කීපය ඇතුළත තවත් නැවක් මේ වරායට සේන්දු වෙනවා. ඒ අනුව ඉදිරි සතිවල ඉදිරි මාසවල පොහොර අවශ්‍යතාවය ඉතාමත්ම මැනවින් ඉස්ස කරන්න අපට පුළුවන් වාතාවරණයක් අපි සකස් කරලා තියෙනවා. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News Facebook පිටුවට ලයික් කරන්න.